ආයුබෝවන් කියලා ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. අද කියලා දෙන්නේ බිත්තර වලින් හදාගන්න රසවත් කෑමක්. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම ඔයාලගේ රසවත් අදහසත් අපිට පහලින් comment කරන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ කෑම හදාගන්නේ කියලා. මේ පාන් එක හදාගන්න අරන් තියෙනවා. මේ විදියට පෙති පාන් කෑලි 8ක් අරන් තියෙනවා මම. ඊට පස්සේ බිත්තර 3ක් අඹගෙන තියෙනවා. ඊට පස්සේ චීස් පෙති 4ක් අරන් තියෙනවා. මිරිස් කරලක් හීන් වෙන්න කපාගෙන තියෙනවා. රතු ලුණු ටිකත් රතු ලුණු ගෙඩි 7-8ක් හීන් වෙන්න කපාගෙන තියෙනවා. ඊට අමතරව ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, රසාණු ඕන, මාගරින් පොඩ්ඩක් ඕන, මයෝනීස්, ටොමැටෝ සෝස් වලින් පොඩ පොඩ ඕනේ. ওই ටික තමයි ඕන වෙන්නේ. ඊළඟට අපි මේ තඹගත් බිත්තරේ මේ විදියට ග්‍රේටරේකින් හොඳට ගා ගන්න ඕන කුඩා වෙන්න. අත ගොඩක් තද කරන්නේ නැතුව බුරුලට ගා ගන්න. මේ තියෙන අපි ගාගත්ත බිත්තර ටික අපි දැන් මේකට මේ හීන් වෙන කපාගත්ත ලුණු ටික මිරිස් ටික එකතු කරනවා. ඊගාවට ලුණු එකතු කරගන්න ඕන රසාණුව. ගම්මිරිස් කුඩුත් එකතු කරගන්න ඕන. ඊළඟට අපි මයෝනීස් වලින් චුට්ටක් දාගමු. ඊළඟට අපි ටොමැටෝ සෝස් වලිනුත් චුට්ටක් දාගත්තා. අපි මේක දැන් හොඳින් කලවම් කරගන්න ඕනේ. අපි දැන් පාන් පෙත්තක් මේ විදියට තියාගෙන අපි හදාගත්ත බිත්තර මිශ්‍රණය මේකට මෙහෙම අතුර ගන්න ඕනේ. මේ විදියට ඊට පස්සේ අපේ චීස් පෙත්ත අරගෙන ඒකත් ඔය විදියට තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි තව පාන් පෙත්තක් මේ විදියට අරන් උඩින් තියාගෙන පොඩ්ඩක් තද කරගන්න.
තද කරලා අපි උඩින් මාගරින් පොඩ්ඩක් ගා ගන්න ඕනේ. ඊගාවට අපි මේ විදියට භාජනයක් ලිපේ තියලා අපි මේ මාගරින් ගාගත්ත පැත්ත යටට හිටින විදිහට මෙන්න මෙහෙම තියාගන්න ඕනේ. දැන් ඊගාවට තව මාගරින් ටිකක් අරගෙන මේකේ උඩ පැත්තේ හොඳට ගා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක මෙන්න මෙහෙම අනිත් පැත්ත හරව ගන්න ඕනේ. දැන් අපි මේක බිමින් තියාගමු. ඒ විදිහට අපේ අනිත් පාන් ටිකත් අපි හදාගමු. ඔන්න පාන් ටික ඔක්කොම හදාගෙන ඉවරයි. අපි මේ ටික පොඩ්ඩක් හැඩයක් එන විදිහට කපාගමු ලස්සනට. ඔන්න දැන් අපේ පාන් එක අපි හදාගෙන ඉවරයි. දැන් තේ බොන්න හරි කෑමකට ඔයාලට ලේසි වෙලාවකට හදා ගන්න පුළුවන්. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.